Apple Macintosh lineup එකේ අලුත්ම සාමාජිකයා Mac Studio එක ගැන තමයි අද වීඩියෝ එක. මාර්තු 8 වෙනිදා තිබුණ Apple event එකේදී හඳුන්වලා දීපු devices අතරේ වැඩිපුරම කැපිලි පෙනෙන device එක තමයි මේක. ඉතින් මේ Mac Studio එක කියන්නේ හරියට Mac mini එකකයි Mac Pro එකකයි එකතුවක්. ඒ කියන්නේ hybrid එකක් වගේ device එකක්. සාමාන්‍ය Mac mini එකක starting price එක $699ක් විතර වෙනවා. Mac Pro එකක starting price එක $15,999ක් විතර වෙනවා. ඉතින් මේ desktop දෙකේම තියෙන features අඩු වැඩි වශයෙන් අරගෙන හරි මැදට අරගෙන ආපු Apple desktop එක තමයි Mac Studio කියලා කියන්නේ. वीडियो के खाली मत करना अत वीडियो के अनुग्रह दाकने सीडी के ऑफर्स वेबसाइट के इतनी ओया मेवन पावचिकराने विंडोज क्रैकर ऑपरेटिंग सिस्टम ओयाट दम पुलवा डिस्काउंट डॉलर पहल वकट विंडोज ओएम की खरगन ओयागे ऑपरेटिंग सिस्टम एक्टिवेट करें मम पहल डिस्क्रिप्शन के दालती है लिंक गिहिला विंडोज ओएम की बैकरा दी सी ओ एन वाई कोनी की प्रमोशन कोड अप्लाई करना එතකොට ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් එක්කම OEM key එකක් අරගෙන ඔයාගේ Windows operating system එක genuine operating system එකක් කරගන්න පුළුවන්. Mac Studio ගැන කතා කරද්දී ප්‍රධානම දේ තමයි මේකේ processor එක. මේකේ editions දෙකක් එනවා. පළවෙනි එක එන්නේ cost 10ක් තියෙන M1 Max processor එකත් එක්ක. අනිත් edition එක එන්නේ ඊට වඩා ගොඩක්ම powerful cost 20ක් තියෙන M1 Ultra chip එකත් එක්ක. මේක තමයි Apple හඳුන්වලා දුන්න අලුත්ම processor එක. ඉතින් මේ M1 Ultra chip එක ගැන අපි වෙනම video එකකින් විස්තරාත්මකව කතා කරමු. ඉතින් M1 Max edition එකේදී cost 24ක graphic processor එකක් හරි cost 32ක graphic processor එකක් හරි තෝරගන්න පුළුවන්. එතකොට M1 Ultra එකට එද්දී M1 Max එකේ තිබුණ වාගේ හරියටම දෙගුණයක් cost තියෙන graphic processors තමයි තියෙන්නේ. මේ Mac Studio Editions දෙකම monitors 5කට support කරනවා. ඒ වගේම මේ device එකේ තියෙන විශේෂත්වයක් තමයි මේ වෙනකම් තිබුණ Apple ලගේ powerfulම desktop එක. ඒ කියන්නේ Intel Xeon processor එකත් එක්ක ආපු Mac Pro එකට වඩා 80%ක් විතර වැඩි වේගයක් M1 Ultra chip එකත් එක්ක එන Mac Studio එකේ තියෙනවා. කොච්චර වේගවත්ද කියනවා නම් තප්පරයකට ඔපරේෂන්ස් ට්‍රිලියන 22ක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. high quality 8K videos 18ක් එකම වෙලාවෙදී ස්ට්‍රීම් කරන්න පුළුවන්. මේකෙන් භාගයක විතර performance තමයි M1 Max chip එකත් එක්ක එන Mac Studio එකේ තියෙන්නේ. හැබැයි ඒත් Mac Pro එකට වඩා සැහෙන speed. Mac Studio එකේ connectivity ports බලාපොරොත්තු වුණාටත් වඩා වැඩියෙන් දීලා තියෙනවා. Thunderbolt 4 ports 4ක්, headphone jack එකක්, USB A ports 2ක්, HDMI port එකක්, ඒ වගේම 10GB Ethernet port එකක් මේ device එකේ තියෙනවා. ඒ වගේම device එකේ ඉස්සරහින් අපිට බලා ගන්න පුළුවන් SDXE card slot එකක් එක්ක Thunderbolt 4 ports 2ක් M1 Ultra එකේ තියෙනවා. M1 Max Edition එකේ ඒ වෙනුවට තියෙන්නේ SDXE card slot එකත් එක්ක USB Type C ports දෙකක්. ඉතින් මේක Apple Mac Mini එකටයි Mac Pro එකටයි දෙකටම වඩා වැඩි connectivity upgrade එකක්. device එකේ යට කොටසේ air vents අපිට බලා ගන්න පුළුවන්. මේ design එකේ විදියට අපි cushion එකක් උඩ මේ device එක තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැතුව heat එක එළියට යන විදියට තමයි design කරලා තියෙන්නේ. පුරුදු විදියටම fan noise එක ගොඩක්ම අඩු කරලා තියෙන්නේ. කොහොමනම් ඉස්සරහට රිලීස් වෙන්න තියෙනවා M1 chip එකත් එක්ක එන Mac Pro එක. ඉතින් දැනට මේ රිලීස් වෙලා තියෙන devices වල performance එක බැලුවම අපිට හිතා ගන්න පුළුවන් මීට වඩා සෑහෙන powerful device එකක් විදියට මේ අලුත් Mac Pro එක එවි. ඉතින් performance එක මිලත් සංසන්දනය කරලා බැලුවම දැනට තියෙන Apple desktops වලින් හොඳම option එකක් විදියට අපිට මේ Apple Mac Studio එක හඳුන්වන්න පුළුවන්. හැබැයි වාසි වගේම මේකේ එක අවාසියකුත් තියෙනවා. ඒ තමයි මේ Apple Mac Studio එක user upgradeable නැහැ. ඒ කියන්නේ අපිට මේ device එක අරගත්තට පස්සේ අපිට අවශ්‍ය විදියට ආයමත් hardware components upgrade කරගන්න බෑ. මුලදී අරගත්ත විදියටම තමයි දිගටම පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් නමේ විදියටම
මේ Mac Studio එක වැඩිපුරම ගැලපෙන්නේ video editing, multimedia editing ඒ වගේම 3D drafting වගේ ලොකු processing power එකක් අවශ්‍ය කරන වැඩවලට. මම මේ video එක කරන වෙලාව වෙනකොට තාමත් මේ Mac Studio එක ශ්‍රී ලංකාවට ඇවිල්ලා නැහැ. ඒ නිසා දැම්ම කියන්න බෑ ලංකාව ඇතුලේ මේකේ මිල කොහොම වේවිද කියලා. කොහොමුණත් සැහෙන ලොකු වියදමක් අපිට දරන්න සිද්ධ වෙවි මේ පවතින තත්ත්වයක් එක්ක මේ වගේ ඩිවයිස් එකකට. ඒක අපිට ඉදිරියේදී තමයි බලා ගන්න වෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු M1 Ultra chip එක ගැනයි, Studio display එක ගැනයි. ඉතින් මේ Mac Studio එක ගැන මට අද වීඩියෝ එකේදී කතා කරන්න මගහැරුණු ඒ වගේම ඔයාලා දන්න තවත් කරුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න පළ කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. මම අදට ගිහින් එන්න. අපි අමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.